කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. එකතුවෙමු රට හදමු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ නුවරඑළිය නගරයේදී පැවැත්වුණා. මෙතන පඩි වැඩි කරන්න ක්‍රියා කරලා තියෙනවා. වතුකරේ වැඩි හිටියට අස්වැසුම ලැබලා දෙන්න. ලයින් රූම් ක්‍රමය අහෝසි කළා, ගම්මාන ක්‍රමය ඇති කළා, ඒ පුද්ගලයන්ට ඉඩම් අයිතිය දෙන්න. සම්පූර්ණ පුරවැසිකමේ භුක්ති විඳින එකට මම ක්‍රියා කරලා තියෙනවා. වලපනේ දිසාවනියේ සිංහල ජනතාව අමතක කළා නැහැ. මම මේ රට බාරගත්තේ වෙන කවුරුවත් බාර ගන්න බැහැ කිව්ව අවස්ථාව. මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කියලා හිතුවේ නැද්ද? ඔබ ගැන හිතුවේ නැද්ද? මේ ඇයි මේක බාර ගන්න බෑ කියලා පැනලා ගියේ? ඇයි දැන් ඇවිල්ලා කියන්නේ අපිට මේක බාර දෙන්න කියලා? මට ඒක හේතුවක් දෙන්න. පක්ෂ දේශපාලනේ කඩලා අපි ඔක්කොම එකතු වෙලා ජනතාව ජීවත් කෙරෙව්වා. ඔබ ජනතාව ජීවත් කරවන්න හිතුවේ නැහැ. අනුකම්පාවකුනේ නැහැ. ඒගොල්ලට කියන්න පොඩා පොඩා පොඩා. මට අමාරු තීරණ ගන්න වුණා. අපි මේ අමාරු තීරණ ගන්නකොට ඉස්සෙල්ලා කිව්වා ඉල්ලලාස් වෙන්න කියලා, ඊට පස්සෙක ඡන්ද තියන්න කියලා, ඊට පස්සෙක ස්ට්‍රයික් කරන්න කියලා. එක දවසක් ඔබ ජීවත් වෙන්න උදව් කරාද? දැන් කොහොම හරි ඇවිල්ලා අපි මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. රුපියල ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරලා තියෙනවා. තේ අස්වැන්න තව වැඩි කරන්න ඕනේ. අපේ අස්වැන්න මදි. හොඳ ආදායමක් ලබන්න ඕනේ. ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගෙනල්ලා කෘෂිකර්ම හැමතැනම දියුණු කරන්න. ලයින් කාමර ගම්මාන කරාම ඒ ගම්මාන ඇතුළට ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගේන්න මම උදව් කරනවා. පිට තියෙන සිංහල ගම්මාන වලට එළවලු වගා කරන්න අපි ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගෙනත් දෙනවා. ඉරිපත්ටි පාලනය දියුණු කරනවා. මේ අධ්‍යාපනය දියුණු කරන්න ඕනේ. මේ තව අලුත් හෝටල් දාන්න තියෙනවා. රාජ් හෝටලේ බලනවා මෙහාට එන්න. සීතා එළිය දියුණු කරනවා. නානුව දියුණු කරනවා. මස්ක එළිය දියුණු කරනවා. බොහෝ දෙනෙක්ට සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.